අයිබෝවන් ආදරණීය දුවේ පුතේ මම අද ඔන්න ඔයාලට තවත් තේරුලි පහක් අරගෙන ආවා. එහෙනම් දැන් පුතාලා ලෑස්ති වෙන්නකෝ තේරුලි විසඳන්න. ඔන්න මම පළවෙනි තේරුවිල්ල කියනවා හොඳට අහගන්න. සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නසයි. ආයෙත් අහගන්නකෝ. සුදු පාටයි උසම උසයි හිස දල්වයි අඳුර නසයි. මොකද්ද පුතේ? සුදු පාටට අපි පත්තු කරන්නේ මොකද්ද? ඉටි පන්දම. පිළිතුර තමයි මොකද්ද? ඉටි පන්දම. ඔන්න එහෙනම් දැන් දෙවෙනි තේරුවිල්ල කියනවා අහගන්න. උසම උසයි බෙල්ල දිගයි ගස්වල දළු හිටගෙනකයි. උසම උසයි බෙල්ල දිගයි ගස්වල දළු හිටගෙනකයි. සත්ත්ව ලෝකේ උසම සතා කවුද පුතේ? බෙල්ල දිග උස සතෙක් ඉන්නවා. කවුද ඒ? ජිරා. කවුද පිළිතුර? ජිරා. ජිරාප්ට කෑ ගහන්නත් බැරි නිසා එයාට කියනවා සත්ත්ව ලෝකේ ගොළු සතා කියලා. නේද? කවුද ඒ? ජිරා. හොඳයි, දැන් අපි දැන් තුන්වෙනි තේරුවිල්ල බලමු. රෑ අහසේ දිලිසෙන්නේ ලොවට එළිය මම දෙන්නේ. රෑ අහසේ දිලිසෙන්නේ ලොවට එළිය මම දෙන්නේ. ඔය දවසට එහෙම දුවල පුතාලට අහස දිහා බලපුවම දකින්න පුළුවන් කවුද ලෝකෙටම එළිය දෙන? හඳ. එහෙනම් පුතේ පිළිතුර තමයි මොකද්ද? හඳ. එහෙනම් දැන් අපි ඊළඟ තේරුවිල්ල බලමු. දාරත් නැති මුළුත් නොමැති යන්නේ මම පෙරලි පෙරලි. දාරත් නැති මුළුත් නොමැති යන්නේ මම පෙරලි පෙරලි. ඔයාලා සෙල්ලම් කරන්න එහෙම ගන්නවා. ඒ වගේම තමයි ඝනවස්තු පාඩමේදීත් ඉගෙන ගන්න ඇති. රෝල් වෙන්නේ මොකද්ද? මොකද්ද පිළිතුර? බෝලය. පිළිතුර මොකද්ද පුතේ? බෝලය. එහෙනම් දැන් අපි අවසාන තේරවිල්ල බලමු. මගේ ඇඟේ කූරු ගොඩයි පාට පාට මල් විසිරෙයි. අව්වට වැස්සට දෙකටම මාව උඩින් අරන්දුවයි. මගේ ඇඟේ කූරු ගොඩයි පාට පාට මල් විසිරෙයි. අව්වට වැස්සට දෙකටම මාව උඩින් අරන්දුවයි. මොකද්ද පුතේ? අව්වටයි වැස්සටයි අපිට දෙකටම උදව් කරන්නේ කවුද? කුඩය. කුඩය ගත්තම කළු පාට කුඩක් තියෙනවා. ඒ වගේම පාට පාට කුඩක් තියෙනවා. තව මල් වැටිච්ච කුඩක් තියෙනවා නේද? එහෙනම් ඒ තේරවිල්ල පිළිතුර තමයි මොකද පුතේ? කුඩය. හොඳයි, එහෙනම් මම අද පුතාලට තේරවිලි පහක් අරගෙන ආවා. එහෙනම් පුතාලා පිළිතුරු ලියන්න, ඒ වගේම ලස්සන පින්තූර ටිකකුත් අඳින්න තේරවිල්ට වලට. එහෙනම් හොඳයි, ආයෙත් මම දවසක හමු වෙනකන් පුතාලා සැමටම සුබ දවසක්.